මම මහාචාර්ය ඉන්දික කරුණාතිලක වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ශ්‍රී ලංකාවේ පළවෙනි මහාචාර්යවරයා. ඒ වගේම ආසියා ශාන්තිකර සෞඛ්‍ය අධ්‍යයන සංසදය APEC, ඒ කියන්නේ සෞඛ්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපයේ පවතින විශාලතම ජාත්‍යන්තර සංවිධානයේ මහලේකම්වරයා සහ ඒ තනතුරට පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා. ඉතින් මම මෙහිදී බලාපොරොත්තු වෙන්නේ දශක දෙකකට ආසන්න කාලයක් තුළ මේ පරාසය තුළ මා ලැබූ අත්දැකීම් භාවිතා කරමින් ජාතික ජනබලවේගයේ සෞඛ්‍යයට අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ යම් විශ්ලේෂණයක් කිරීම සහ ඒ ප්‍රතිපත්ති කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියන එක සම්බන්ධයෙන් අදහස් කීපයක් ඉදිරිපත් කරන්න. සෞඛ්‍ය කියන එක ගත්තොත් මං හිතන්නේ ඉතාමත් වැදගත් දෙයක්. ශ්‍රී ලංකාව අදටත් මානව සංවර්ධන දර්ශකයේ ඉහළ මට්ටමක ඉන්නේ. එහෙම නැත්නම් ශ්‍රී ලංකාව රටක් වශයෙන් යම් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා නම් ඒ ජයග්‍රහණ ලබාගෙන තියෙන්නේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය කියන ක්ෂේත්‍ර දෙක නිසා. හැබැයි අපි දකිනවා පසුගිය වසර කීපයක් තුළ අපි දැක්කා මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකා ලබාගත්ත ජයග්‍රහණ ආපස්සට හරවන පියවර සිද්ධ වෙනවා. මෙය ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්, සාමයේ තත්ත්වය වහාම නැවැත්විය යුතු තත්ත්වයක්. මොකද සෞඛ්‍ය කියන එක තමයි රටකට තියෙන වැදගත්ම දේ. සෞඛ්‍ය තමයි රටකට තියෙන වැදගත්ම ආයෝජනය. ඒක මම හිතන්නේ බුදුරජාණන් වහන්සේත් ප්‍රකාශ කරලා තියෙනවා ආරෝග්‍ය පරමාලාභා කියලා. සෞඛ්‍ය තමයි වැදගත්ම ආයෝජනය. සෞඛ්‍ය නැතුව වෙන කිසිම දියුණුවක් ලබා ගන්න හැකියාවක් නැහැ. ආර්ථික සමාජීය දියුණුවක් ලබා ගන්න බැහැ. ඉතින් මේ තත්ත්වය යටතේ මම හිතන්නේ ඉතාමත් වැදගත් මේ සෞඛ්‍ය සම්බන්ධ ප්‍රතිපත්ති විශ්ලේෂණයකට, එහෙම නැත්නම් සාකච්ඡාවකට ලක් කිරීමදී. සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තාම එහි පවතින වැදගත්ම සාධකයක් තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධනය කියන එක. ඒ ක්ෂේත්‍රයට මමත් දැන් දශක කීපයක් තිස්සේ සම්බන්ධ වෙලා ඉන්නවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත් කියලා ගත්තාම මේකට අයිති වෙනවා වෛද්‍යවරුන් අයිති වෙනවා, හෙදෙහෙදියන් අයිති වෙනවා, භෞතික චිකිත්සක, රසායනාගාර, ඒ වගේ ප්‍රජා සෞඛ්‍ය, ඒ සියලු කාණ්ඩ ගණනාවක් මේට අයිති වෙනවා. ඉතින් මේ මානව සම්පත් කළමනාකරණය අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉහළ මට්ටමකට ගන්න නම් මේ මානව සම්පත් කළමනාකරණය ප්‍රශස්ත මට්ටමේ සිදුවීම අත්‍යවශ්‍ය වෙනවා. එසේ නම් අප තේරුම් ගත යුතුයි මොකද්ද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත් කළමනාකරණය කියන්නේ. ඉතා සරලව කියනවා නම් රටේ සෞඛ්‍ය අවශ්‍යතාවන්ට ගැළපෙන කුසලතා, දැනුම සහ ආකල්ප වලින් පරිපූර්ණ සෞඛ්‍ය වෘත්තිකයන් අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය ස්ථානවල ඒ සේවය ලබා දීම තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත් කළමනාකරණය. බොහොම සරලව පැහැදිලි කරොත් අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ කළමනාකරණය කරන්න අපිට අවශ්‍ය වෙනවා සෞඛ්‍ය වෘත්තිකයන්, සෞඛ්‍ය සේවකයන් තමන්ගේ හැකියාව, දැනුම, ආකල්ප උපරිම මට්ටමේ ප්‍රජා සත්කාරය, රෝගී සත්කාරයට යොදා ගැනීම. මෙහිදී ඉතා අත්‍යවශ්‍යයි තෘප්තිමත් සතුටින් සිටින සෞඛ්‍ය වෘත්තිකයන්. අතිශය අවශ්‍යයි. අද තත්ත්වය බැලුවහම වෘත්තිකයන්, වෛද්‍යවරුන්, සෞඛ්‍ය වෘත්තිකයන් සතුටින් ඉන්නේ. මම හිතන්නේ අද අපි දකින තත්ත්වය ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක්. වෛද්‍යවරුන් සිය ගණනින් රට ඇතරලා යනවා, අනිත් සෞඛ්‍ය සේවකයන් රට ඇතරලා යනවා. ඔවුන්ගේ දක්ෂතා කුසලතාවට රට ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. මං හිතන්නේ මේ වගේ අවස්ථාවක ඒ ඉතා බරපතල තත්ත්වයක්. ඉතින් මේ තත්ත්වය යටතේ අපි සාකච්ඡා කරමු කොහොමද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත් කළමනාකරණය සිදුවේ යුත්තේ කියන එක. අපි මේක විද්‍යාත්මක බැලුවොත් එහෙම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපි මේ කියන සතුටින් වැඩ කරන තෘප්තිමත් උද්‍යෝගිමත් මානව සෞඛ්‍ය සම්බන්ධ මානව සම්පතක් ඇති කරන්න ගත යුතු පියවර හතරක් තියෙනවා. මේ පියවර හතර විද්‍යාත්මකව පැහැදිලි කර තියෙන ජාත්‍යන්තර මට්ටමේ එක පියවරක් තමයි අධ්‍යාපනය. දෙවෙනි පියවර තමයි යාමනය. තුන්වෙනි පියවර තමයි මූල්‍යමය සහ මූල්‍යමය නොවන සහයෝගය ලබා දීම. තුන්වෙනි වෘත්තිමය සහ
පෞද්ගලික මට්ටමේ දියුණුවට ලබාදිය සහයෝග. මේ ආකාර හතරින්ම තමයි අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත් කළමනාකරණය සහ සංවර්ධනය කළ යුත්තේ. පළවෙනිව අධ්‍යාපනය ගත්තොත් එහෙම ශ්‍රී ලංකාව අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉතා ඉහළ මට්ටමින් තියෙන රටක්. ඒ වගේම ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය ලෝකයේ සියලු රටවල්වල ජාත්‍යන්තර මට්ටමේ ඉහළ මට්ටමේ පිළිගැනීමක් තියෙනවා. ඉතින් මෙහිදී ඉතා වැදගත් සෞඛ්‍ය මානව සම්පත් දියුණු කරන්න නම් වෛද්‍ය අධ්‍යාපනයේ මේ තියෙන ගුණාත්මකභාවය රැක ගනිමින් ඒ ඉහට ගෙන යමින් යාවත් කාලිනක කරගෙන විතරක් නෙමෙයි සියලුම සෞඛ්‍ය වෘත්තිකයන්ට සේවකයන්ට විශ්වවිද්‍යාල මට්ටමේ ඉතා ඉහළ ගුණාත්මක භාවයෙන් යුක්ත අධ්‍යාපනයක් ලබා ගන්න ඔවුන්ගේ වෘත්තීන්ගේ ඉහළ මට්ටමට යාමට ඒ අවශ්‍ය සාධක සපුරාලීම අත්‍යවශ්‍ය වෙනවා. දෙවනුව යාමනය කිරීම. සෞඛ්‍ය සේවකයන් වෘත්තියට බඳවා ගැනීම, ඒ වගේම ස්ථාන මාර ලබා දීම, ඒ සියලු දේවල් සිදුවිය යුත්තේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා මත පමණයි. කලින් කිව්වාගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයන් සෞඛ්‍ය වෘත්තිකයන් අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය ස්ථානවලට අවශ්‍ය තරමට සේවය ලබා දීම අතිශය වැදගත් වෙනවා. මෙය සම්පූර්ණයම ස්වාධීන දේශපාලන බලපෑම් වලින් තොර වූ ක්‍රියාවලියක් විය යුතුයි. තුන්වෙනුව මූල්‍යමය සහ මූල්‍යමය නොවන සහයෝගය ලබා දිය යුතුමයි සෞඛ්‍ය වෘත්තිකයන්ට තමන්ගේ සේවය ලබා දීමට. අපි පහුගිය කාලේ දැක්කා වෛද්‍යවරුන් අනිත් වෘත්තිකයන් ඉතා දැඩි පීඩනයට ලක් වෙන, විශේෂයෙන්ම අසාධාරණ විදිහට ක්‍රියාත්මක කරපු බදු ක්‍රමවේදයක් නිසා. බදු ක්‍රම බදු වලට විරුද්ධ වෙන්න බෑ. ඒ වුණාට අසාධාරණ ලෙස ක්‍රියාත්මක බදු ක්‍රමවේදයක් නිසා වෛද්‍යවරුන් දැඩි පීඩනයට ලක් වුණා අපි දැක්ක පසුගිය කාලේ. ඉතින් මේ වගේ දේවල් වෙනස් විය යුතුමයි. ඒ වගේම සෞඛ්‍ය සේවකයන්ට වෘත්තිකයන්ට තමන් කරන සේවයට ගැළපෙන ජාත්‍යන්තර මට්ටමට සංසන්දනය කළ හැකි වැටුපක් අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි. හැබැයි මේක වැටුප විතරක්ම නෙමෙයි, වැටුපක් මුදල් වලින් නැතුව කරන්න පුළුවන්. ඒ කියන්නේ වැටුපකින් තොරව කළ යුතු දේවල් තියෙනවා. සමහර ලාවට ඔබ ඈත පළාතක සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙක් නම් ඔබ දන්නවා ඔබලට තියෙන පහසුකම් මොන වගේ දේවල්ද කියලා. සමහර ලාවට ජනතාව දැක්කොත් එහෙම විශේෂඥ වෛද්‍යවරයෙක් දුෂ්කර පළාතක සේවය කරන වෛද්‍යවරයෙක් ඔවුන්ට ලැබෙන නිවාසික ආකාර පහසුකම් මොනවද කියලා විශ්වාස කරන්න බැරි තරම් පල්ලෙහා මට්ටමක තියෙන. ඒක තමයි ඇත්ත තත්ත්වය. සමහරලාට සේවය කරන්න ඕන කියන මූලික පහසුකම්වත් ඇති තත්වයක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ දේවල් වෙනස් විය යුතුයි. ඒ වගේම දුෂ්කර පරාත්තර සේවය කරන වෛද්‍යවරුන්ට, සෞඛ්‍ය සේවකයන්ට, තමන්ගේ දරුවන්ට පාසල් පහසුකම්, ඒ වගේම තමන්ගේ අධ්‍යාපනය දිනු කරගන්න පහසුකම් මේ දේවල් ලබා දිය යුතුමයි. අවසන් වශයෙන් තමන්ගේ පෞද්ගලික දියුණුව සහ වෘත්තීය දියුණුව. මොකද වෛද්‍ය ක්ෂේත්‍රයේ දැනුම කියන එක යාවත් කාලෙ වෙනවා. දවස ගානේ වෙනස් වෙනවා. රෝග වලට ප්‍රතිකාර ක්‍රමවේග ඉතා ශීක්‍රයෙන් වෙනස් වෙනවා. අපේ සෞඛ්‍ය සේවකයන්, සෞඛ්‍ය වෘත්තිකයන් අපේ රටේ ජනතාවට ඉහළ සේවයක් ලබා දෙන්න නම් ඔවුන් යාවත් කාලීන වූ නවදැනුමෙන් සන්නද්ධ විය යුතුමයි. මෙහිදී වැදගත් වෙන සංකල්පයක් තමයි අකණ්ඩ වෘත්තිමය සංවර්ධනය, නැත්නම් කන්ටිනියස් ප්‍රොෆෙෂනල් ඩෙවලොප්මන්ට් කියන එක. පසුගිය අවුරුදු 20ක කාලය ඇතුළත මේ සම්බන්ධයෙන් බොහෝ දේවල් සිදු වුණා. මෙය නව තලයකට ගෙන ආ යුතුයි. මොකද අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෞඛ්‍ය සේවකයන් මේ දවස ගානේ වෙනස් වෙන්න නව දැනුමෙන් සන්නද්ධ විය යුතුයි. ඒ දැනුම පාවිච්චි කරගෙන වඩා ඉහළ ගුණාත්මක සෞඛ්‍ය සේවයක් අපේ රටේ ජනතාවට ලබා දෙන්න අපේ සෞඛ්‍ය වෘත්තිකයන්ට ලැබිය යුතුයි. මේ සඳහා අපට පාවිච්චි කර හැකි ක්‍රමවේද තියෙනවා. රටේ තියෙන වෘත්තිමය ආයතන තියෙනවා, විශ්වවිද්‍යාල තියෙනවා. මේවා භාවිතා කරමින් නව තාක්ෂණය, අද දවසේ හැම කෙනෙක් වගේ ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරනවා, ඒ වගේ මාර්ග තාක්ෂණය, ඔන්ලයින් තාක්ෂණය භාවිතා කරමින් අපි දැක්කා කොවිඩ් සමයේ කොයිතරම් දේවල් මේන් කළ හැකිද කියන එක. ඒ වගේම අද අපි කතා කරනවා කෘත්‍රිම බුද්ධිය. මේ සියලු දේවල් භාවිතා කරමින් දැන් දැනුම තියෙන්නේ අපේ ඇඟිලි තුඩුවල. ඉතින් මෙන්න මේ දැනුම අපි කළමනාකරණය කරගෙන කොහොමද අපේ සෞඛ්‍ය වෘත්තිකයන් ඉහළ මට්ටමකට, ජාත්‍යන්තර මට්ටමට සංසන්දනය කරගෙන මට්ටමට ගෙන යා යුත්තේ කෙසේද? එයත් අනිවාර්යයෙන්ම අපි අවධානය යොමු කළ යුතු කාර්යයක්. ඉතින් මේ සියලු කරුණු අධ්‍යාපනය, යාමනය, මූල්‍යමය සහ මූල්‍යමය නොවන සහයෝගය, ඒ වගේම පෞද්ගලික සහ වෘත්තීමය දිනුව, මේ හතර එකට ගමන් කළ යුතුයි. මේ සියල්ල එකට එකතු කරාට පස්සේ අපිට පුළුවන් වෙනවා තෘප්තියෙන් වැඩ කරන, සතුටින් වැඩ කරන සෞඛ්‍ය වෘත්තිකයන් පිරිසක් බිහි කරන්න. අවසාන වශයෙන් මේ අවසාන ප්‍රතිඵලය, අවසාන ප්‍රතිලාභය ලැබී යුත්තේ මේ රටේ ජනතාවට, රෝගීන්ට ප්‍රමණක් නෙවෙයි, මේ රටේ ජනතාවට. මොකද සෞඛ්‍යමත් ජනතාවක් හිටියොත් පමණයි සංවර්ධිත රටක්,
සතුරින්ින් රටක් පොසත් සටක් පිල් කරන්න හැකියාවක් ලැබෙන්නේ. ස්තුතියි. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.